නමෝතස්ස භගවතෝ වරාතෝ සම්මා සම්බුද්දස්ස නමෝටස්ස භගවතෝ වරාතෝ සම්මා සම්බුද්දස්ස නමහෝතස් භගවතෝ වරාතෝ සම්මා සම්බුද්දස්ස කත මංච මික්කවේ දුක්ඛ නිරෝධගාමිණී පටිපධාරිය සච්චන් අය මේවා යෝ අට්ටංගිකෝමක් ගෝ සෙයි ඇති දන් සම්මාදිිට්ටි සම්මා සංකක්්වෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාජීවෝ, සම්මාවායාමෝ සම්මා සති සම්මා සමාධීති සද්ධාවන්ත පින්වතුනිි. දම්මානු ප්‍රශසනාව යටතේ ධර්ම දේශනා මාලාවක්ම පවත්වා ගැෙන විදිල්ලා. ද පත්සනාව තුළ අන්තර්ගත අවසාන පබ්බේ වන සච්්‍ය පබ්බේ අන්තරගත ආර් සත්්‍යය තුුණක් අපි පැහැදිලි කර දැන් අවද අද දේශනාවට මාතෘකා වෙන්නේ අවසාන ආරි සත්්‍යේ දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආරිශත්්‍යය දැම් මේ දේශන තුලි දම්මානු පත්සනාව අවසාන න දමන් පත්සනය අවසාන පබ් සත්‍යපබ්බය ඒ සත්‍යපබ්බේ දී අවසාන කරන්නේ දුක්ක නිරෝධ ගාමිනය පටිපදා අරිය සච්්‍යන් කියණක. දැම් මේ පිළිබඳව ශ්‍රාවකයාමේ ධර්මාණු කරුණු ටික ඉගන ගැනීමයි වැදගත්තෙන්නේ නමුත් චදුරායසත්ය අවබෝධවෙන්න මේවා ඉගන ගැනීමනෙවෙෙන් සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාතුන වැඩීම තුළයි දැඟක ශ්‍රාවකයා දැනගැනම සිටියයුතුයි ම වර්තමානය උගක් අය නිවන්දකිින් දෙයන්නන්නේත් ඉගන ගැන ඉගෙනග නිවන්ඩකින මිනිස්සුබිහි වෙලා තියෙන්නේ මේ විසි එක්නි සේවස විසර විතරයි. නේම බුදු හාමුදුරාන්ගේ ශ්‍රාවකයෝ නිෝඩ කළ තියෙන්නේ චතුරාර් සත්්‍යය අවබෝධ කරගන ඒ අවබෝධ වෙලා තියන්නේ ආර්්‍යෂ්ටාංග මාර්ගය වැඩීමෙන් පමණයි. ඉගෙන ගත්තට ආර්්‍යෂ්ටාංග මාර්ගයක් එකංගයක්ක වැඩින්නේ. දැ මේ ආර්ෂ්ටංග මාර්ගය කියන ධර්මකාරණාටික හෙමනම් කොහෙ න්තියෙන්නේෙ කොහෙ ධන්තර්ගත වෙලා තියෙන්. චතුරාර් සත්්‍යය තුළයි. දැ මේ හැමෝමන එවත මතක් කරලද මතක් කරගන්න වෙනවා. අපි මේ කතා කරගනාව ොනවාද බුදු හම්දුරනගේ ධර්මය තියෙන ොන වගේ කොටසද්ද මේ කතා කරගනාවේ දම්ම කියන කොටසත්. එතවට ධම්ම කියන ජාතිය ධම්ම කියන්නේ බුදු හමුදුරුවෝ සිත තුළ පහට පහල වන දෙයක්. එක මුලිම මතක් කර දම්ම කියන්නේ සිත තුළ පහළ වන දයක්. එහෙනම් චෛතසික ස්වරූපයන් වලට කියන නමත් තමයි දම්ම කියන. දැන් ඒ දම්මවල මූලිකව දම්මානු පර්සනාවේ පැහැදිලි වුණා සිත තුළ පහළ වන පංච නීවරණ. ඒවගේම සිත තුළ පහරලවන පංචස්කන්ද උපාදානයේ. සිත තුළ ප පහළවන ආයතන දොළහා අධ්‍යත්ත ආයතනහයයි බහිද්ධආයතන හයයි ඒවත් සිත තුළ පහළවෙනි. එවගේම... බොද්ජයංග ධර්ම ඒවත් සිත තුළ පහළ වෙනවා. අවසානයේ සිත තුළ පහළ වෙන සත්්‍ය හතර් ගැන දුකාරි සත්්‍යය සමුදයාර් සත්්‍යය නිරෝධාරිශත්්‍යය මාර්ගාර්ශත්ත්‍යය කියන මෙ මේ චතුරාරි සත්ත්‍යයත් එහෙනස් සිත තුළ පාලවෙෙනකා. ප්‍රායෝගිකව බෞතිකෝ තියෙන්ෙන පුළුවන් දෙයක් නිමී. එනම් භෞතික උපමාන වලින් චතුරායශත්්‍යය මනින්දයෑම ධර්මය විකෘති කර ගැනීම එවනාට බොහෝ දෙනේ බෞතික තත්ත්ව තමයි මේ චතුරායශත්්‍යය පෙරම ගමන්කරු විදිහ හුඟක් අය භාවිතා කරන්න මේක ධර්මානකුලු විරුද්දයි සිත දුල පහල වෙන්න දෙයක් ොහොමද බෞතික දෙයක් වෙන්නේ ගැන ඔබෝධයක් නෑ මගක් අය හැම දෙයක්ම බෞතික විතරයි අධ්‍යයනය වෙලාතිී සංසාරිකෝ ප්‍රකට දේ බහුතිකදී නමුත් සංසාර විමුක්තිය බෞතික දෙයක් වඩබැ ඒ දම්ම ස්වරූපයක් මේ ගැන බල නොකොට දැ චතුරාශත්්‍යයත් සිත තුළ පහල වෙන්න එකක් එෙමක් මුලින් ගත්තොත් මූලිකව නිවන්දගින් සෑම ශ්‍රාවකයාම පංච නීවරණ යටපත් කර ගත යතුයි කියල දේශනාව තියෙනු. නීවරණ ධර්ම කියන එක එක න්නේ කාමච්චන්ද ව්‍යාපාද තියනමිද උද්දච්චකුව කුච්ච විචිකිච්චා කියන මෙන්න මේ නීවරණ දම්ම. ත තුළ පහට වේෙනවාගේ කියලා මතකතියෙන්න්නනෝ ැතු භාතික දෙයක් වන්න බෑ. නීවර්ණ දම්ම කොහේ දති එන්නේ සිතේ බුදුහාමදුරෝ මේ සිත තුළ දම් ධර්මය තුළ පැහැදිල් කරලා දීලතිනවා වෙනවෙන කාණ්ඩ විදියට. මේ නීවර්ණ ධර්ම හැමේකාක්ම නීවර්ණ ධර්ම කියන්නේ වා ඇත්තටම ප්‍රකටවතියෙන්නේ සංකල්පනාවලයි සංකල්පන සිතුම් පැතුම් කියලා අපිට තේරෙන තේරෙන ටික තමයි සංකල්පනා කියන්න. සංකල්පනා තේරලා දැන් කාව සංකල්පනා ඇතිවෙනවා. මේක ඒ කියන්නමකද්ද සිත තුළ එක්තරා ගාණන්නේය එක් තරා ප්‍රකට පැත්තත් තියෙනවා මේ සිත රන්ඩබෑ කාටව සිතේ ප්‍රියාකාරත්වය රකිින්්ඩ බෑ සිතේ ක්‍රියාගාරත්වේ වඩන් ලත්බෑ ලේසි. මක දෙක චිත්ත නයාමයකට අනුගතව හැසිරෙන දෙයක්. එහනම් සිතේ ප්‍රධහනම ස්වරූප දෙක සංකල්පනා හා දිට්ටි වසයෙන් ධර්මය හඳුන්නනු දැ දිට්ටි කියන එක සිත තුළ හටගන්නේ එකඒ වගේම සංකල්පනා කියන එකත් සිත තුළ හටගන්න දම්යයා සංකල්පනා දිහැ බැලුවම මනුස්සයන්ට මේ සංකල්පනා විග්‍රහ කරගන්න පුළුවන් එන මනුස්ස ක්‍රියාකාරක මනුව සංකල්පනා වෙනස් වෙනෝ ට සංකල්පනාගන එකට දිට්ියට වැඩිය පහසුවෙන් තේරුම් ගණ්ඩ පුළුවන් දෙයක් දිිටියහෙම තේරුම්ගණඩ බෑ හැබැයි සංකල්පනා රකින්ඩ බෑකාටුව සහන්දුරග ධර්මය දිට්ටි හා සංකල්පනා කියන මේ ධර්මතා දෙක දිට්ටිය තුළ අන්තරගත ධර්මතාත් සංකල්පනා තුළ අන්තර්ගත ධර්මතා හැමේ එකක්ම අවබෝධ කරගණ්ඩ පුළුවන් රකින්ඩ බෑ කියන එක තමයි ධර්මය අවබෝධ කරගන්නඩ විතරයි පුළුව රකඩත් බෑ වඩන්ඩක් බෑ මේ අවබෝධ කරගැනීම ගියන එකට වචනය භාවිත මනො හරි අවබෝධ කරගන්නවා ගන එක ඇත්තටම ප්‍රඥා කියලා පාල පාලීෙන් ප්‍රඥා ගැන් යමක් අවබෝධ කරගන්න හැබ අවබෝධ කරගන්න පුළුවන්වාර්ගත යෙන්නේ අපිට දෙකයි. එකක් සංකල්පනා අනික දික්ටී. ැම ඕන තැනදී ඕනම තැනක දී තැ මේ දිට්ටි හා සංකල්පන මේ පාලීන්ගේ නවා දිට්ටි සංකප්ප කියලා දිිට්ටි කියනක සිංහලින්ගත්තත් ඇත්තනො දැක්ම කියනවා එතකොට මේ දැක්ම ධර්මතාවයක් සිත තුළ හටගන්න එකක් සංකල්පන සිතුම් පැතුම් කියනො සංකප්පෝල්ට සිතුම් පැතුම් කියනකස් තුළ හටගන්න දම්යිය මේ භෞතිකව විග්‍රහ කරන්න ගිහින් අමාරු වැටෙන්න වැටෙන්න වෙනවා. ඒ නිසාමෙන් ඔය භාවනා කරනය භෞතික හේතුවල්ලල මගේ භාවනාව දියුණුයි නැහනම් පිරිහිලා කියලා තීන්දුගන්න. බෞතිකව කායිකෝ සිදුවෙන දේවල් අල්ලගන තීන්දුගන්නු. අය බෞතිකයි ඉකට මේ සංකල්පනා ඩිට්ටි දෙක බුදුහමුදුරෝ පෙන්න්නනවා කාටවත් වෙනස් කරන්න බෑ රකින්ඩ බෑ එක සිදුවෙන දේවල් රකිින්ද බෑ ැ එක එක සංල්පනනා ඇතිවෙන එක රකිින්ඩ බෑ කාටුව සිතුම් පැතුම් රකින්ඩ බෑ කාටවත් ඔහේ නො එවගේම අප්‍රපට දිට්ටියත් රකින්ද බෑ අව්ගෝත කරගන්න පුළුව මෙහිෙම සිතක් පහළ වෙන ඕන තැනග එහෙනම් අනිවාරයෙන්ම අන්තර්ගත වෙන්න ඕනේ. දිට්ටියා කාල් සංකල්පන. මේ දිට්ටිහා සංකල්පනා නැති සත්වය නෑ සංසාර. දිිට්ටිහා සංකල්පනා නැති සත්වය ඉඩබෑ. දැ රූපාවචර අරෝපාවචර තත්ත්ය ඉන්න, දෙයාන මට්ටං වල ඉන්න සත්වයාගේ ඒේ දෙයානය තුළත් තියනවා දිට්ටියාව හා සංකල්පන මේ සංකල්පනා තමයි දෙයානයේ අංග විදිහට හොුව කලා අටගන් දේ‍යනයේ ස්වභාවේ මනන්න ගන්නේ දිට්ටියයේ තියන ස්වරූපනෙවෙයි සංකල්පනාවේ තියෙන ස්වරෝකුමගේ මොකද දෙයාන ලාබියයාටත්තේරෙන්නේ තමන්ගේ දිට්ටියනෙවෙී එ දෙයාන මට්ටමේ තියන සිතුම් පැතුම් සංකල්පන දැනගෙන ඉන්ඩ. එවගේම තවදයක් දැනගන්න ඕන දැන් මේ දම්ම කියන වනේ මේ විද්‍රහ කරන්නේ දම්මෝලත් අනුකොටස් මේ ධම්මත් බුදුහාමුදුරුව බෙදන ප්‍රධානවතය දම්මෝවල අපිට දැම් මේ සාච්චා කරන්න තියෙන්නේ දම්මෝල ප්‍රධාන කාරණ දෙකක් ගැන ගොනු දෙකක් මේක පනිකරුණුවේ එක ඇතුෙ ගොන් උතියෙන්නේ තකොට ඩිට්ටිය කියන්නේ දම් ෝල එක ගොනුව එක ඇතුළි තව හුඟත් ජාත තියෙනවා සංකල්පනා කියන්නේ දම්මල අනික් ගොනුව එක ඇතුළ ගොඩක් ජාති තියනවා දැන් මේ සංකල්පනා කියන ධම්ම ගොනුව හෝ ඩිට්ටි කියන දම්ම ගොුණුව දෙක වෙන වෙන මැතුවෙන් නැදැ දිට්ටියක් නැතුව සංකල්පන ඇතු වෙන්න කාටවා ටිය තරක් ඇතිවන්න බෑකාටුව දිට්ටියක් තියෙනවනම් සංකල්පනා අනිවාර්යෙන් ඇති වෙනවාමයි සියල්ලුම සංසාර ගත්ත සොත්තයන්ට මනුෂ්‍යය ගත්තොත් දිට්ටියක් තියෙනවනම් සංකල්පනා ඇති වෙනවාමයි සංකල්පන නැතුූ දිට්ටියක් මනුස්‍යෙකුට ඇතිවවෙන්නත් බෑ නමුත් මනුෂ්‍යයක්ගේ වෙන සත්තියෙනවා මනුසයකුට සංගල්පනා ඇති වුණොත් ඒක තුලින්ම තව ඇතිවෙනවා කාරණා තුනම් මේ මනුසත්වේ හැටි ඒ කාරණාතුන තමයි බුදු හමුදුරුවෝ පෙන්නන වාචාකම්මන්ත ආජීව කියල ධාලතිය මේ මේ පහස වෙන්න වෙන් කරලා. මේ දම්ම නමුත් මෙහෙන් ප්‍රශ්නයක් තියෙන. දැන් දම්ම තුළ හටගන්න දිට්ටියක් හෝ සංකල්පනා කියනේවා කාටවා රකිින්ඩ බෑ. එ මනුස මටම ඉන්න සිලුම් මනුස්සයන්ට දිට්ටියක් ඇති වුණොත් ඒක සංකල්පනා පහල වෙනවා ඒ සෙල්ම් සත්වයන්ට තියෙන දෙයක් මනුසයන්ට විශේෂ දෙයක් තියෙනවා. සංකල්පනා පහල වුනොත් අනි වාර්යෙන් පහලෙනවා වාචා කම්මන්ත ආජීව කියන. කායික හා වාර්චසික ක්‍රියා කිරීමේ හැකියාවක්. මේ මේ හැකියයා තුනත් දම්මමයි. ගැන දම්මානු පස්සනාව දුළ මේවදාන්න බෑ. එන වාචා කියනය එක දම්ම ගුණයක්තිේ කම්මන්තාජීවත් දම්ම. නම වාචා කියනෙ එක එළියට ගන්න බෞතික දෙයක් ෝනේ සංකල්පනාවක් එලියට ගන්න එහෙම සංකල්පනා පහල වෙනවා ඒ එලියට ඒම හෝ අවශෙන්න ආවත් එකයි නාවත් එකයි. ඒ සංකල්පනාවල ගුණේ තියෙනු. එක හින්ද අුසල අකුසල සංගල්පනාවල ඒ කෙරුණත් තියෙනවා අකුසලය නොකරණත් තියෙනු. නමු වාචාෙමනය වාචාහිමනය කම්මන්ත එහෙම නෑ ආජීවේම නෑ. මේවත් දම්ම තමයි වාචාගයන්නේ එන්න මේ දම්ම දෙකේ වැඩිපුර ක්‍රාකාරීත්‍යයක් මොනවද විතක්ක විචාර එහින්ද ධර්මය උගන්නනවා වචී සංස්කාර එන වචන බිවෙන මූලික දී විතක්ක විචාරය ගැන විතක්ක විචාර නැත්නම් වචනන. හැබැයි විතක්ක විචාර හටගන්නේ කොහෙද සංකල්පනාව විතක්ක විාර හටගන්නේ සංකල්පනාව තර සංකල්පනාවල ඇතිව වෙන තව හුගත්්ජාති තියනවා නමුත් ඒ හගත්ජාති තිබුණට විතක්ක විචාර කියන සංකල්පනාවල හටගන්න දම්ම දෙකට පුළුවන් මිනිහෙක්ගේ කටහොලවන්න වන බහි කරන්න පුළු ගම්ම නුස්සයට වෙන සත්තුන්ට නිකන් එුන්ට ආවේනික ක්‍රමයකට කෑග හන්ඩ පුළුවන් බල්ලෙකුට බල්ලාගේ ඇතිවෙන සංකල්පනාවල විතක්ක විචාරෝලිින් බුරන්ඩ පුළුව නමුත් බල්ලෙකුට බලු සංකල්පනාවල බල්ලගේ සංකල්පනාවල ඇතිවෙන විතක්ක විචාරෝලින් ඉංග්‍රීසි කතා කරන්න බෑ සිංහල කතා කරන්න බෑ භාෂාවකට ගණ්ඩ බෑ ඒ ඔය වගේ වෙනවාැ පහත් මට්‍යමය සංකල්පනායන සත්තුන්ගේ එතකොට සතරාපායේ ඔය ගත්ති අඩුව මනුස්්‍යයාට එහෙමනෑ දැ දෙවියගත්තම ඔයිට වැඩී ද මනුස්සන්ට වාචා බිහිවෙන්ඩ උගුර කට දිව මේ වගේ දෙතිස්කුණපෝලි. වචනයක් බිහි කරන්න. නමු වචනය බිහිකරන කාරකය ධර්මතාවේ තියෙන්නේ සංකල්පනාවල තියෙන විතක්ක විචාරයි. නමුත් දෙවීකුට එහෙම උන්න. දෙතිස්කුුණපෝලිින් ඇතිවෙච්ච උගුරක්හෝ දිවක් හෝ කටක් හෝ උදව්වෙලා නෙවෙයි දෙවියගී වචනයක් බිහිවෙන්නේ. විජුවම අර සංකල්පනාවල ඇතුවෙන විතක්ක විචාර හරහාම. ඒ නිසාවෙන් දෙවියකුට යමක් අහන්ඩ කනක් ඕන්නේ. ින් හැදිචි කනක් නෑග දෙවියට ඒවට තැ බුදුහාමුදුර පෙන්න නොමේ අපිට දෙතිස්කුණපෙක්ක කලුවන් වෙච්ච මේ මස් ඇටල ෝල උදව්වෙන් ගන්න වූ ආහාරෝලින් පෝෂණය වන ඇහැ කණනාසය දිව කය කියන විඤ්ඥානවා සිත් පහල වෙන තැන් අපේ මෙමටිකක් තියනවා නටික දේවත් පේදී දිබ්බ සෝත දිබ්බචක්හු ඔය වදිහට වෙනක්ස් ක්‍රමයක් එකෙන් දෙතිස්කුණ බෙක්ක ගනුගෙන වක් නෑ ඇත. නමුත් ඒගොල් ලන්ටස් අ දිට්ටි සංකප්පටික තිය න සංකල්පනාවල වචනය බිහිවෙන විතක්ක විචාර්තිය දැ සංකල්පනාවල තවතිය නොවා අපිට කායික ක්‍රියා මේ හන්දිී නමලා හදි නැීම ගන එක මනුස්සයාට තියන විශවිශේෂී හැකියාවක්. සංසාරික මේ තන්හාව හදලදීපු හොඳම ලානුවක් තමයි මේ හන්දි නැමීමේ කග්‍රියාවලී. එන තන්හාාවේ හොඳම ටික මේ හන්දි එක්කයි ගණුගෙනු කරන්න. එකට මේ හන්දි නැමීමේ ක්‍රියාාව වලීය? ඒ කතන් සංකල්පනාවල ඇත්වෙන විශාල ධර්ම ශ්‍රාතිියක එකතුවකින් ලැබෙනකක්. ස විතක්ක විචාර විතරක් නෙවීම මීති වෙන දේව. එවනාට දැ බුදුහාම්තුරුව ධර්මය පෙන්නනවා මේ කායික ක්‍රියානත් නමේවා කම්මන්ත ආජීව මිනිෙකුට කරන්න පුළුවන් වෙන්න. හරි අති පයින් ඔය ශරීරයේ හෝ දෙතිස් කුණුපටිකෙන්. තම චර ගල්ුව කරන රැග රක්තා හැම කායික ක්‍රියාගම නැතාම් එකට කියනවාරෝති කරෝති කියන්නේ කායික ක්‍රියා. භාසති කියනව ධර්මී වාචසික ක්‍රියා නැම කරෝති කියන කිය තමයි මෙතැන්දි පැහැදිි කරන්නේ කරුණණ දෙයකින් ආජීව කම්මන්තු විදියටට න්නම් කරෝති කියන්නේ කොටත් දේකට බෙදෙනවා. කරෝති කියන එක ආජී වහා කම්මන්තදිහිට. දෙම කරෝති කියන ගුණේ නතමේ කායක ක්‍රියා කරන්න කරන එකට කියන කාය සංස්කාර වචන කතා කරණයකට ධර්මය කිය න වචී සංස්කාර හදම සංස්කාර කියන්නේ තන්නාව ඒ තැන්වල රිංගල සංසාරයක් හදනවා කාය සංස්කාරවලනු සංසාරයක් හදනෝ වචී සංස්කාරෝලනු සංසාරයක් හදනොම්මද සියලුම්මක. ඔ වචනයකස්ේ තන්හාාව ලගෙන තනාව ලැක්්ගොත් ඒ සංස්කාරයක් වෙන සංස්කාරගන්න සකස්වීම නිකන් සකස්වීමන්මි සංසාරය සකස්වීම එතකට වචී සංස්කාර වගේම කාය සංස්කාරවලනුත් සංසාරයක් සකස් කරනු. එ ඕනම ත්්‍යේ කොය ඇගිල්ලක් නැමුවත් එතන සංසාරයක් හදන ස්වරූ පැත්ති නවා ඒ ඇඟිල්ල නමන්ට තන්හාව ලඟන්න පුළුවන් නමනගොටනා ලබිනු මේ දැනගැෙන ඉන්න තමන්ග තියෙන දෙතිස්කු ලප කොට නැව හාට මෙහාට ගෙනියන්ට බෑ තන්හාාව නැත්න තන්නාව ලැගළමයි ගෙනිය එතකොට මේ ආය සංස්කාර කියන ජාතිය කාය සංස්කාරයක් වචී සංස්කාරන බුදුහාමුදුරුවෝ පෙන්දන වචී සංස්කාර පවතින්නේ විත්තක්ක විචාර කියන සංකල්පනාවල ඇතිවෙන මාන සික ස්වරූප දෙකත් නැත්නම් වචී සංස්කාර නෑ කියලා කාය සංස්කාර කියල බුදුහාමුදුරුව දේශනා කරන්නේ ආශ්වාස පාශවාසය මෙන්න මෙතන හඟාක් අය පටලෝ ගන්න මේ හන්දියක් හොළොවන්ඩ ඔය ශරීරයකින් වැඩක් ගන්ධ බැරිවෙන්නේ ආශ්වාස පාස්වාස නැත්ති විට බෑඒගැන්නේ කාය සංස්කාර නවති නොවා මැරුණට පස්ස මිනිස්සු. එන බුදු හාමුදුරන්ගේ ධර්මයේ මිනිහෙක්ම සතෙක් මැරුුණ අමනුසය මැරුුණට කියනවා නමා මේ කය බිඳිල්ලා මැරෙනවා ද මරණ ගෙනක විතර කරන්න හෙම කය බිඳීමෙන් මැරෙනවා කය බිඳීම ම කියන එකතියෙන ඇත නොමේ හරිවෙලා මේ සරීරියකුඩු පටටන්වෙලාගේ එකනෙවී. ආශ්වාස පාශවාස කය බිඳීලා එකකන ආශවාස පාශවාසේ නැවතික්ි තැන කාය සංස්කාර අහින්වල. එද ඕක තමයි ධර්මය කියන මනුසයන්ගේ මරණය වෛද්‍ය විද්‍යාවෙන් වෙන නේ අරගෙන පට ලෝ ගත්තර කරන්න දෙයන්නේ ආයක ක්‍රානවතියනවා ආස්වාත පාස්වාස නැවතුමු එෙන කාය සංස්කාර කියන්නේ ආශ්වාස පාස්වාස.දැන් ඕක මෙලෝ දහමන් ඇතුවර කුසලයක් කුසලේ විභාගවාසයෙන්ට පාඩන්ගැපුුවයට හැට පැන්නට පස්සේ හැදනවනේ සෝවාම් පිස්සු දැඒගොල්ලො ඒ ඒ පිස්්වලයෙන් ඔන්න භාවනා කරන්නෙන කරන්න එමගක් දානාපාන සති භවනාව බුදුහමදුරුව ආනාපාන සති භාවනාව කට සමත භාවනාවක් විදිහයටත් පැහැදිරිි කරලා තිනවා සතිබටටාන ූත්‍රයයේ තියෙනවා සතිබට්ටාන භාවනාවක් ප්‍රදියට කරන්න. ඒ ඉදි ආනාපානයේ තියනවා පස් සම්භයන් කාය සංකාරන් කියීලක තන. කාය සංස්කාර සංසීන්දයනවා. එැම ගන්නවා හුස්ම නවතින හුස්ම හැවතුවන බුදු හා දර ප . පස්සම්වයන් කාය සංකා රන්නව අය බිඳි ලකිෙන මරණ උපාසක පාසිතාවම මැරි ලයිතකොට මොකද හුස්ම තේර ඉන්නැතුූ මේ හුස්ම තේරන්න ඇති කර ප්‍රණයක් නෙවෙේ මෙතැන කියන්න වෙන දයක් එක ඉන්දා අර කුසලයා කුසලය විභාග පාසෙන්දී කෙන ගත්තය ඔය භාවනා කරනකොට පරිසමවෙෙන් ලෝන ඒවැෑ විපාක කහම් වෙනවා ලාවටබත් එකකා කියනීම ඇත්ත වෙනවා බොරුගාරය ගීනික ඇත වෙලා යාට දේ නැයි බොරුණ ඉගෙනදීඒහි ඒ හැමවෙලම බරිස් සංගෙන්ුව. ැ මෙතන අපිට මේ මවිසදන්ඩ දීන් නාවාාන සති භාව නවන අපි කරන්නත්ව ඉපාගීලද බොරු ගරලා කලා රැවටෙන හින්දා. හරිගුරුවරේ කියන දෙයක් කරනවා නංගවන්න ඒ එහෙම නැතුව අපි කියන්න කරන්න කියල කරලා ඔය හැමෝම කරපු මෙච්චර කල් කරපු ධර්මයට කරපු නිගාහින් ද ඒවැෑ මුලාවට පත්වෙන් නතුව ඒ භහාවනා බුදුහමුදුරු දේශනා කරපුය අනික තමයි ඉවැෑ කරන්ඩ සුදුසුකන් තියෙන්න්න ඕනඒ ඉදිරිියදී දියුණු වෙන්න සුදුසු කන්න තු සුදුසකම ල්පේච්ච භාවය ගීහින්ට එහ ල්පේච් භාවය න්නැ බොරු කරු ඒත් බලපාන භහනා දියවුණුවට ම මේ ගැ මුල්ල නවෙේ මුල ෝන එකක් කරන්න පුුවන් කාට මක මොකක් වෙන්නන කෙරික්චි භහානාාව හුල්නෑ නිතිඒට උත්සාහ ගැනීම කේටයත් උත්සාහ ගන්න පුළුවන් ඕනහකිී ඉස්සරහට ගෙනයන එක තමයි ප්‍රශ්නදී. දැන් අපි මෙතන්දී මේ අපහාසුම කෝටස දැන් තේරුම්ගන්න නැතු පණ්ඩිසක පණ්ඩිතායට මුලාවෙනම කොටසතියනෙ මේ චතුරාය සත්්‍යය මාර්ග ආර්ශත්්‍යය තුළයි. ඇැයික නිසාෙන් මෙතන අපි පැහැදිලි කරගන්න ඕනේ මං මේ කියා ගෙනාව දැයි එනම් කාය සංස්කාර කියල බුදහාමුදුරුවෝ පෙන්නවා හුස්ම ආස්වාසයහා පාත්වාසයෝක නෑත්දං ඉදී මිනිහ මැරිලා. එතකට මේ හන්දින මන්්ඩ මෙතින්දී බුදුහාමුදුරුවෝ මේ දෙන ධර්මය තමයි වචී සංස්කාර කියනේවනම් විතක්ක විචාරමයි ඒ කියන්නේ එහෙම නම් ගොළුවේකුටත් වචනතිර ගොළුවේකුටත් වචනතිඒ සංකල්පනාවල වන ඇ විතක විචාර හට ගන්න පුළුවන් නමුත් ගොලුවගේ වචනය පිට වෙන්නේ මේද මහා බහන්නකයි මේක මේ වගේ දෙයක් බවට මනුස්සේ ප වුණොත් ඒගැන්නේ වචන කතා කරන්නට බැරිකම කියන එක බුදුහම් රොපෙන්නවා. අර නිවන් දැකීමේදී තියෙන මූලික සුදුකං වොලින් එක අඩුවෙන විදිට. සන් සම්පත්ති අඩුවක් ඉදිරි කලක. ඒ ති උම්ඟක් අය වෙනස් කරලා විකෘතිය කරලා තමල්ලඟගේ එක ගහලින් තියෙනවා හොඳ උගත්තුළඟ සඳකම්පත්තිය තියෙනවා කිය මේ අමු දරමය විකෘති කරපවා ඉන්න අවර්තමායි ඒ මේ කක් නෙවෙේ මේ කියන්නේ තකොට වචී සංස්කාර ගොලුවෙකුටත් තියෙන්ඩු පුළුව විතක්ක විචාර හැබැයි කාය සංස්කාර නැතිවුණ සි කාය සංස්කාර නැති මනුස්සය කොහෙවත් දකින්නෙබ ය සස් කාරගයන්නේ ආශ්වාස පාසවාස අස්වාස පාශවාස නැත් නම්මනුසයක් නෙ මිනිියක්. මලමිනිියක්. මලමිනියක කවඩාවත් එහෙම ගුණයක් නෑ. උස්ම ගන්න නෑට. දැ ඒවා ඒක දැනගන්න එහම නම් දැන් මෙන්න මෙහෙම මේ සංකල්පනාවල දිත්්්‍යියකින් හදනවා සංකල්පන රංකල්පනාවලත් විධ ධම්ම තියෙනවා ඒ දම්මෝල සවිසේසී දම්ම දෙකක් තමයි විතක්ක විතක්ක විචාරෝලින් බිහි කරන අමනුස්සයකුට වචනට වචන කියන එක බෞතික දෙය වචන බිහිකරන මූලය බෞතික නෙවෙයි ධම්මයක් සිතතුළ හටගන්න එකක් මිනිස්සුන්ගේ කායික ක්‍රියා තියනවා කායික ක්‍රියාවල බිහි කරන්න උදව වෙන්නේ ආශ්වාස පාශවාසයයි නැතුව මේ තමන්ගේ උගත්්චමහෝ පන්්ඩිතකම හෝ ඒගේ දනවත් චම හෝ ඒව නෙවේ ඔය ගුසම ගන්නේ එකයි තමන්ගේ කායක ක්‍රියාවට උදව වෙලාතිී බොරුවට රඟ පයාවට වන්සකතාව නෙවේ මේකට උද වෙලාතිී පෙළපැත පයි පැටි කිරිය නෙවේ මේකට උදව වෙලාී යකාය චලනය කරන්න කුල හොවන්ඩ උදවුනේ තමන්ගේ වහන්සේ ත උග කු හොවන්න උදවවෙෙ කිව ග්චමත් තිය කෙනෙකින. පොහරච්චම් නෑ හස්මවැටී මේක ේරුම් ගන්න නිකම් ප්ඩි තකං කරල වැඩක්න. නැතුව මේ මේ රතිපට්නානේ වන්නකොට කොහැ හිරවෙන මේ බුදු හම්දුරගේ ධර්මයට විරුද්ධ හැගී. ඩිට්ට මත තියෙන අයිට ඒ අ තමයි ගොඩක් ඉන්න භාවනා කරන්න ඇවිදිල් හැමදාම ඉස්සිරිධාරගානය ලගින් ඒගය තමයි මකද ධර්මයේ දයන දේවල් පාඩන් කරලත් තියෙනවා පාඩං කලද විභාග පාසේ ඒ කරපු ධර්මයට කරපු ආනියම භාවනාගනකොට පල දෙෙනවා ඒ තමන් එහෙම ගෙනෙ කියලා දැනගෙනනඉන්ද ම මේ හොඳ මිියෙක් නෙව හරුද්දාවත් ඇතිනේ මේ මඇතකර භාවනාරුද්දාව එතකං කරේ වෙනවෙන සෙල්ලම් ඒවත් කායකර්ම වචිකර්ම තමයිඒවැ විාගටික තමයි ඔයි හනාවෙන් ගේ වන්ඩුුවවෙන්නේ පස්ස කවදහරි දැඒත් දැනගනින් දෝනේ නැතුව මේ මේ උඩින් පණින්දගේ බෑකාටවන් කරන ගහන් දක් බෑ හැම විටම මේ දම්ම වැඩ කන්න එකටම ආවේනික තමයි මේ ආර්ෂ්ටග මාර්ගගේ වැඩීමක් කියන එකත් සිදුවෙන්නේ ති එක උගන්නන්න තමයි මේ ටික කියා දෙන්නේ නැතිනම් අර බොරුවත් බොරුවෙන් බොරුවට යනය තම කොඩක්කින් දැන් එතකොට මේ සංකල්පනාවල ඇතිවෙන් එහෙනම් ොය දම්මතා ධර්ම එකක දම්ම උදව් වෙලා තමයි අපිට වාචාකම්මන්තා රජීව ඇතුවෙන්නේ. මේ වාචාකම්මන්තා ජීව සංකල්පනාව වගේකත් නෙවෙේ. ඒට වෙන ශක්තියෙන් වෙන සොමකක්ද සංකල්පනාවල දැන්ඒ වචචනයක් ඇති කිරීමේ විතක්ක විච්චාර ගියන එක ඇති වනාට වචන කතා නොකිරීමේ හැකයා ම මනුස්සයකුට තියෙන. එවගේම දැන් ආශ්වාස පාශවාසය කියන එක හුස්ම වැටීම තිබනට මුස්යට එහුස්මටීම අල්ලගැන ඇතිවෙන අ සංකල්පනාවල ඇතිවෙන ධර්මතාහින්දා ධම්ම හින්දා කායුක චලන නොකර ඉදීමේ හැකියාවෙන් යුක්තායිකි. එක නිසාවෙන් බුදුහමුතර පෙන්න නොවා මේ මනුෂ්ණයන්ට තියන වාචාකම්මන්ත ආජීව කියන වාචාකම්මන්ත ආජීව කියන මේ කායික හා වාචසික ක්‍රියාටික රකින්ද පුළුවන් රකිින්ද පුළුවන්දිය ඒවාගේම මෙහෙම දෙකුත් ධර්මය තියෙනවා දැ සංකල්පනාවල ඇතිවෙන යංකිසි ධර්මතාවයක තන්නාව ලගින්ද පුළුවන් තන්හාාව කියන එක පැහැදිලි කරාමං තන්ාව එක හැටපේන අරමුණක දහපොලක ලිනෝ ගීලා දැම දහපොල දිහ බැලුවම හැට පේ නාරමුණන් කත් එහෙමද හැට රූපිය පේනොට තන්නාවට ලගන්න පුළුවන් දහ පොලත්වයනවා එක නැවත මතක් කර ගත්ත චක්කු ඒ තක්කු කියන්නේ අයිති අයිතිකාරය ැ දකිනකා කියන එක හැකි දකිනේකා ක්ු ඒ පේන දෙය ර තොර දකින කා තුළත් තන්නාව ලගින පේන දේශලත් රූපය තුළත් තන්නාව ලින හොදකින් උපදිනවා චක්කු වි්ඥානි තුන් උපදදින චක්කු විඥානය තුළත් න්නාවට ලැක්්යකිඒ චක්කු වි්ඥානය ඉපදුනේ හැටිය එකෙන් ඇතිවෙනවා ඉස්පර්සුයා රූපය පිළිබඳ මනෝමිය දේකට හදා ගන්න ඒක තමයි පස්සව කියන්න මනෝමියය රූපයක් හදාගන්න සදධයක් ඇහැනකොට මනෝමියය සද්ධයක් හදා ගන්න ඒක තම් පස්සගන්න තට මේ ස්පර්සය තුලත් තහාව ලගි ඒවගේම ඒක හින්දා ඉස්පර්සයේ හින්දා ඇතිවෙනවා වේදනාව ඉස්පර්සය තියෙනවා වනම් වේදනාවට ගන්න ඒක හින්දා කියන්න බෑ අනිවාර්රදී වල්මිනෝ ධර්මතා ධම්ම නයාමමී එතට ඒ වේදනාව තුළත් අන්නහා ලගෙනු ඒවගේම ඒ හදාගත්ත රූපය හඳුන ගන්න ඳ සං්ඥාව ඒක තුළත් අන්නාව ලගිනු සං්ඥාවක් හඳුන ගත්තය හැටි ඒකට මොනොහරයේ ඒ සත්්‍යයක් කරනො ඒ චේතනාව ඒක තුළත් අන්හාාව ලගිනු ඉටහන්සේ එතනේ දලා අලුත් අන්හාාවක් ලගින වෙනම තන්හා වලුත්ව වෙන තන්හාාව තුළත් තන්හාාව ලගිෙනවා කියල ධර්මය පෙන්නන්න. අවසානයේ ඒ දකිනදේ හෝ ඇහෙන දේ අල්ලග නැතිවෙච්ච විතක්ක විචාර දෙකෙත් තන්හාාව ලගෙන ඔන්න විතක්ක විචාරගයන්නේ තන්හාව ලගන්න ස්ථාන දහයේ නමවෙනි හා දහවෙෙන ස්ථාන දෙකයි. ඔන්න ස්ථාන දෙකේ විතක්ක විචාර හින්ද තමයි වචනයක් බිහිවෙන්නේ වචී සංස්කර්ගයන විතක්ක විචාර එහම් මොනහාර්දියක් අපි දැනගත්තා කියල ඔය බොරුව කරන්නේ විතක්ක විචාරදගේ දහාාවලක් ගැනනික නැම් ඔච්චර කතා කරන්න ඕනෙ ද සර්කයක් පොහෙද ගොඩ නැගෙන් වචී සංස්කාර වලින් විතක්ක විාර නැති තැන ර්කයක් නෑ එ දැනම කියන එක කොහෙන්දගේ ඉන්නේ විතක්ක විචාර එ දැනුමක් එනකොට අපි දැනුම ලවාගන්නවා කියන්නේ අර එක අරමුණක දහපොලක තන්හාවල් ලාගාල ලගින්ඩි ඉඩදීල ලැබෙන ප්‍රතිඵලයකට එෙන ඉගෙන ගැන නිවන්දකින්න බෑ කියන්නේ ඕකයි තරක කරල නිවන් දකින්න බෑ කියන්නේ ඒකයි තන්හාාව දහපොලේ ලැගල තක් විචාරෝල තන්හාාව ලගන්න නගනි අටපොලේම පස්කරගෙනනෙන් ඕන විතක්ක විචර ත විතක්ක විාරල විතරත් තන්හා ගින්න්න බෑ එහෙන දහොේ තන්ාව ැලතින් තන්නාව නැතිතන නිවණන තන්නාව දහපොලේ ලැඟපු තැන නිවනත් තියටබෑ දැ එහෙමනං ඒ වුනාට බදහදුරප පෙන්න්න නවා දැන් විතක්ක විචාරෝල සංකල්පනාවල ඇතිවෙන්ෙන විතක්ක විචාර හින්දමයි චා වචන ඇතිවන්නේ මේ වචනා රකිින්ඩ පුළුවන් වචන රකිද පුළුවන්. එවගේම සංකල්පනාවල ඇැතුවෙන විදධ අර තහාාව ලැගපු ධර්මතා හින්දමයි වේදනාව වඩ පුළුවන් සං්ඥාව වෙන්ඩ පුළුවන් කේතනාවෙඩ පුළුවන් විතක්ක විචාරම වෙන්ඩක් පුළුවන් ද. තක විචාර නැතුව වචනක් බෙවෙනවා ඒවගේ විතක විචාර හින්දාම කායක ක්‍රියාවටත් විතක විචාරය උදව් වෙනවා ඒවගේම කායක්‍රයාා කරන්ට විතක විචාර විතරන්නමය අනි ඔය තන්නාව ලගෙන දැනු තුදවෙන මේ කායික ක්‍රියාහනම් ප්‍රබල වචසිී ක්‍රියාවලට වැඩිය මොක න්හා හුගත් ැංවල ලබල දෙපලක ලැඟගරන දෙකකින් තමයි වචී සංස්කාරය දෙන්නේකට කාය සස්ර ආශවාස පාස්වාසය වනාට අර සකල්පනාවල දිිට්ටයේ සන්නහා ලගිෙන තැන් හුගක් මේකට උදව් වෙනවා. එහෙම නන්දැන් බුදුහමුදුරුවෝ පෙන්න්නවා මනුසයෙකුට දය නොව හැකියාවක් සියලු කාය සංස්කාර ඔන්න රකින්න පුළුව ය සංස්කාර ක්ට පුළුව එකගැ කයෙන් සිදුවන්න කායක ක්‍රියා රකින්න පුළුවන් කමයේ කායක ක්‍රියාරාකිල්ලා වාර්තසි ක්‍රියාර ඇකම තන්නාවට ඒ තැන්ගොල ලගින්දබ උද්ඩකාරාම් පුත්‍රාලාර ගාලාමගෙර ඕක තමයි රමිණිය ගොතා ගැන වාඩි වෙලා කය නිච්චල කරගන්න කද මේ කය හන්දි නැමෙන ගොට තමයි කාය හස් කාරදිදිවෙන්න කය හඩි නැමීම රකි නෝ ගොල ගෙලින්ීම දැ ුදුහාමුදුර පෙන්න්නන්නේ එකමි ගොකරන්නේ ඒන්නේ එක ඒක මුලින් උපටදානවා දැන් කය හොලොවන්න ඇැතුන්නය හොලොවන්න ඇතු ඉන්ද ක්‍රම හොයාගන්න ඒට ව්‍යයාම හයාගන්න එකයි හොවන්න ඇැතුව වැඩි කාලයක්කන්න්න ඔයයා ගත්ත ව්‍යයාම තමයි යෝග ව්‍යයායාම කියය. ඒ උපාසක පාසිකා රූපලාමන්නයට දැන්ද ගන්න යෝග ව්‍යයායාම මස් ඇටලේ ලස්සන කරගන්න. ඒවගේ විකෘති ධර්මය කරනයටත් මේ බ්‍රහතිපට්ඨානි වටනොකොට ඒ ඒවට කරපු අපහසවලට විපාකාම්මේ එ දන්නාව ගැටේට අහු වෙලා. වගේ දෙසිස්කුණුපා ලසන කර ගන්න යෝගයා අමගත්ත මිනිහට තමාරුවට ඇක දන්න මොකක්දම තිීණී තාව ගැටට අහුනාන විපාග විඳින් දන කාටවාසා ආමයම එක පැනල යන්ඩව ද ඒවිදිට ගත්තට පස්සේ මේ කායික ක්‍රියා වාචසික ක්‍රියා රකින්ඩ පුළවා ද මුදම්මුදුරප් පෙන්න්න නවාන. මෙන්න මේ පිළිවෙල ඉසේලම් මේ තන්හාාව එන ලගින එක සීමාවෙන්නේ දැන ලගින තැ හෙව්වෝත් ලගින තැන්තික රඳා පවතින්නේ දිට්ටි සංකප්ප ඒවගේම වාටා කම්මන්සා ආජිෝච්චරයි. ද මේක වෙන පැහදිලි කිරීමක් දැන් ගැටලුව තියෙන්නේ දැම් බුදුහාමුදුරෝප පෙන්න්නන්නවා දම්ම වල ඇහැට රූපයක් පේනකොට කනට සදධයක් ඇහැනකොට ඉස්සෙල්ලාම ඇතිවෙන දම්ම ඕල එක ගොුණුවක් දිට්ටිය කියන්නේ දක්ම කියන්න අනි ගුණුේ සංකල්පනා කියන්නේ තැමි දිට්ටිය තුළ තියෙ මුණොහද දිිට්ටිය කියන්නේ ගොුණුවක් දම්ම ගොනුවක් සිතසරුල ඇතිවෙන ගොුණුවක් එ බදුදහන් දුරුව අවබෝධ කර ගත්තේ මේ දිට්ටිය තුළ තියන්නේ අන්තර්ගත කරුණු හතරයි. මේ දිට්ටියයක් ඕනම දිටියයක් තුළ අන්තර්ගත වෙන්නේ කරුණු හතරයි. ඒ කරුණු හතර තමයි දු කොහේ ද දිට්ටියක් පහලු වෙන්න එතන දුකතින් එය. දිටියක තියෙන කෑලි හතරත්වේ නොන දිටිය නිර්මාණය වෙන්නේ කොට සතරකින් එතකොට ඒදිත්්‍යිය තුළ තියෙන පලවෙනි දේ ගත්තොත් දුක දෙවැනි ඒ දිට්ටිය තුළ හටගත්ත දුකට හේතුව දුකට හේතුව ඕනම දිටියය තුළ අන්තරගත්ද මෙත් දම් එ දුකත් දම් දුකට හේතුවත් දම් බෞතික දෙයක් න්නබෑ ඇ දිිට්ටිය බෞතික දෙයක් නෙවී සිද තුළ හට ගන්න එක එහෙන දිිට්ටියය තුළ අන්තරගතයක් බහෞතික වෙඩ බැ කොහෙව දම් මම ේතු ට දිටිය තුළන්තර්ගත වෙන්නේ දුක දුකට හේතුව ඒ දුක නැති තැන ඒ දුක නැති කරන ක්‍රමය එ ඔය සෑම දිට්ටිය කටම උග අයිති ගැන මොනවාහරි ගියක් තුළ ද්‍රව්්‍යහතරත්වය නො පෙටියත් තුළ ද්‍රව්‍ය හතරත්වය නවගේ මේ හතර නැතුව දිටියයක් හටගන්නේ. මකත් අන්තර්ගත වෙන අනිවාරයෙන් බුදු අමුදුරපෙන්වා ඕනම දිටියකද ඔය අතරතිී නෝග. ඕනම දිට්ටියක මේ සංසාරගත සත්වය ෝ ඇතිකරගන්න වූ ඕනම දිට්ටියක ඔය කරුණු හතර අන්තරගතයි. මොනවද දු දුක ඒ දුකට හේතුව ඒ කියන එතෙන්දි හටගත්ත දුකේ නැති බව හා ඒ නැති කරන ක්‍රමින්. එන මේ සංසාරගත සත්වයකුට කව දවස තනියෙන් දුකක් හටගන්නේ. එකන්නේ තනියෙන් දුකක් හටගන්න දුක හටගන්නේ දිට්ිය තුළ දුක පවතියන්නේ සංකල්පනාවලත් නෙවේ වාටාාවලත් නෙවේහිම ආයකර්ම වචීකර්මෝල දුකනය සංකල්පනාවලත් දු සංකප්ප තුළ දුකනෑ සිතුම් පැතුන්වලත් දුකනය දුකතියෙන්නේ කොයිද. දිට්ටිය තුළමයි මේ නම බුද්ධ දේශනා දිට්ටිය තුළමයි දුකතින් එතකට දිට්ටිය ඇතිවෙන ඕනම දුකක් තියෙනකොට ඒ දුකට දුකහා බැඳුණු තවත්චාරණා තුනක් එත ඒ දිට්ටිය තුළන්තර්ගත වෙනවා මයි ඒ. ඉතුරු අන්තර්ගත වෙන දිටිය තුළ එකට අල සහබ සහ සම්බන්ධ වෙලා ඇතිවෙන කාරණාතු නොමනොවද ඒ දුකට හේතුව ඒ දුක නැති තැන ඒ දුක නැති කරන ක්‍රම දැ ප්‍රහ්ණ තිියෙන්නේ බුදු හමුදුරොප් පෙන්න්න නොම මේ සංසාර්ගත සත්්‍යයාට ප්‍රධාන දිට්ටි දෙකක් වී නොම මේ සංසාරරි ස්තරහට ගෙනියන් සංසාරය පවත් අන්ඩ දික්්චි දෙකක් උදව වෙනවා ඒමත් දේශනා කරලා තිනවා. දැන් තව දීර්ග විස්තර කරලා තියන් තැන්තය නෝ දීටිය හැට දෙ දිට්ටි විස්්ත කර තියෙන බ්‍රහ්ම ජාල සූත්‍රී.ඒ හැට දේකරයි ප්‍රදහන වශයෙන් මටෙන්නේ අපිට තේරෙන අපි දන්න දිට්ටි දෙකව මේ බනාහන මේ දලුම් අනුසයන්ට මේ දිට්ටි දෙ තිය නොමගද මත්‍යා දෘෂ්ති හා කම්මස කතා තම්මාදි් තන මිත්‍යා දෘෂ්තිය තුළත් අන්තර්ගත වෙන්නේ කරුණු හතරයි ඒ මොනොවද මිත්‍යා දෘෂ්තිය පහල වෙන හැම තැනම දුකක් අන්තර්ගතයි ඒ දුකට හේතුවක් අන්තර්ගත වෙනවා ඒ දුක නැති තැනක් අන්තර්ගත වෙනවා ඒ දුක නැති කරන ක්‍රමයක් අන්තර්ගතය. තකම්මස කතා සම්මාධීටියය තුළත් එහෙමයි දුකක් අන්තර්ගතයි ඒ දුගට හේතු අන්තර්ගතයි ඒ දුක නැතිතනක් අන්තර්ගතයි ඒ දුක නැතිකරන ක්‍රමයක් අන්තර්ගතයි. දැ මිත්‍යදුෂ්ටිය තුළ හැම විටම අකුසල් ස්වරෝපයක් අන්තරම මේ කුසල් අකුසල් කියන එන්නේ මිඳ මේ එකරනු මත්‍යයාා දෂ්ටිය තුළින් මිත්‍යා දෘෂ්ටියක් තුළින් බිවෙන සියලු සංකල්පනා පාචාම්මන්තා ජීවාදී දේවල් එක දිට්ටියක් හින්ද බිවෙන මොනොහරිදි දේවා කුසල්. කම්මස්ස කතා ගම්මා දිට්්‍යිය හින්ඩ බීවෙන මනොහරිදි දේක කුසල් නත් ත්‍ය දෂ්ටියය තුළත් අන්තර්ගතය මකක්ද දුකා ඒ දුකට හේතුව ඒ දුක නැති තනක් ඒ දුක නැති කරන්න ක්‍රමිය ඔයාගේ හතරක් අන්තර් ගත කම්මසක කතා ම්ම දිිට්‍යය තුළත් අන්තර්ගත එනම් ඔන්න මිත්‍යා දෘෂ්ටියෙන් ඇතිවෙන්න ඒ දුක දැ උදහරණයක් දිට මනුස්්‍යට මේ දෙකම තියෙනවා ගොලන්ට වැඩියෙන් ඔය හිතාගැෙන හිටියට ම න උපත්තයෙන් බෞද්ධය කියලා ඩියෙන් ඇති වෙලා සංසාරය ැට රූපයක්පේනකොට ඇති වෙලාදීන් වැඩී මිත්‍ය අදෘෂ්ටි. රංගපානන්න පුළුවන් ඕන කෙනකට මල්ලඟ තයන සම්මා දිිත්්‍යියය කියල එක අඟපාන්නේ දිත්්‍යිය කියන එකව විභාග පස්සවැෙන්ඩි ගෙන ගත්තයගේ තියන්නේ නළු නිලිකම විතරයි. එහම අනුනිදිියෝ තමයි භාවනා කරන්න එ ඒකමී කියා දෙන්නේ භාවනාවයි නළු නිදිිකමයි අතර සම්බන්ධය යන්නේ සංසාරගත සත්්‍යයාට මේ මිත්‍යාදෘෂ්ටියයි මම මනුස්්‍යය ගත්ව බුද්ධ දේශනාව තියෙනවා මේ මිත්‍යාදෘෂ්තිය වැඩි මනුස්සයට ඒන වැඩිපුරය දෙන්නේ කොච්චරුවය වරනා කරත් . ඒ කොච්චරද මේගේ අනුපාතය කියලා බුදු හාමුතුර දේශනගන්න. අන්සාරගතව විපදිකි මු නැවත මනුස්සත්වය හෝ දේවත්වය කියන්නේ කාම සුගතියේ උපදන්නේ ඒ මනුස්සයාගේ ප්‍රතිසතයක් ගත්තොත් බුදුන් මනුස්සය මේ වර්ත මනතත් අදාලායක අනාගතයටත් තේමයි අතීතයටත් ෙම අර මහාපොලොවයි අට ඇැඟිල්ලට ගන්න වැලි අතට ගන්න වැලි මු එකක් වැඩීණී අර ගන්න වැලිට මහාපොලුවේ පසුුවී අල්ලට ගන්නේ පසුුව ගත්තො මහා නොසලකා හැරිය කොටසත් තමයි අල්ලට ගන්න පස්්ටික මහා දැවැන්ත යෝධ කොටසත් තමයි මහපොලොව පස්තික දැන්ඔන්න ඔය උපම ඔුදු හමුදුරුවදන්න දිිට්චිද ඒන්නේ මනුසයකුට මිත්‍යා දෘෂ්ටියය ඇතිවෙන ප්‍රමාණය ගත්තො දවසකටත් මෙච්චරයි සතියගටගත්තත් මෙච්චරයි ජීවිත කාලය ගත්තම් මෙිච්චරයි. නිකස උරංගනා කතානිවී බුද්ධ දේශනවා. ඇතිවෙනවා මිත්‍යා දෘෂ්ටියය ඇතිවෙන ප්‍රමාණය මහාපොලුව පස් ගානට ප්‍රතිසතයක් කිය හිතන්ඩ ගනවා මේ බුද්ධ ඥාණයට දේරණයවා. එ අල්ලට දගන්න පස් ප්‍රමාණයට සමාන ප්‍රතිසතියක් තමයි හැම මනුස්සයට මකම්මස්ස කතා සම්මාධීට්ටිය පාලුවෙන්. මේක තමයි ගැටලුව මේක තමයි? එතකොටම දෙකම එතකොට අම්මත්ස කතාහා අම්මාදීටියත් තියෙන්නේ තුළ තියෙන්නේ දුක තියෙනවාත් ඒ දුකට හේතුවත් තියෙනවා ඒ දුක නැති තැනකුත් තියෙනවා ඒ වගේම දුක නැති කර ක්‍රමයකුත් තියෙනවා යැම්බලම අපි සාමාන්‍ය මිනියෙුට යක ඇහැට පේනෙන රෝභයක් හින්ද ඇතිවෙන දී දැන් නිගම්මූධාරණයක් ගමුක ැවරහර ගෙනෙක් දැන් මේ කාල වන්න ගොට මේ මහිත්‍යෙන්ඩ වෙන්න මේ මිත්‍ය අදෘෂ්ටි වැඩි වෙනු මහිත්‍ය සමාජයක මහිත්‍ය කියන්නේ අර සරල බව නැතිවෙන් දැන් අවුරහරි කෙනෙක් කඩීට යනු පාසකම්මගෙනෙක් යනවා දි කඩීකට දැන් ඒ යන්න මොකට හරි ඇඳුමක් ගන්න වෙන්න දැන් ඇඳුම ගන්න ගිල්ලා ඉති කොච්චර තෝරණවද තෝරණෝදැ ඉස්සෙල එකක් ගන්නවා ඒක මට ගැලපෙන්නේ ඒගනි තෝරණ දැන් ගැලපෙන එක ගනගන්න ඔච්චර දැන් පන්සල්ලල හිටියට ස්ීී නෑන පන්සල්ලු මගයන්නේගන මේ අරකුලපුුව ඇැති ලැවිද මංහන්නේ ඒත් පාස් කරානම් මෙත මේ දන්නහව ගැටේටහුවවෙච යෙන දැනගණඩ මේ වයි කරේ නැතුව මේ භාවනාවෙන් පිනුම් ගහන්න බෑකාටුව ධර්මය දැනගන ඔය කරුණ එක කරන්න ස්තරාට මේවයි ගෙවන්න දෙන් දැන් අර පැයක් තෝරනෝ පෙ පෑ තෝරන්නේ සාමාන්‍යය දවස තෝරණ නේ දැ තොරණොකොට ඇයි ඒක හොඳ දැන්ෝ හොඳ තවන්ට එකක් ගණ්ඩ බැරි. දැනුමත් තෝරල ඇයි ගන්න බැරි වුණේ තව තෝරන්නේය ඇයි වැඩි වෙලා තෝරන්නේ ඇයි ඒක. තෝරන්න ඇත්තේ මේක ගැලපෙන්නග. දැ එතකොට බලන්න? ඒ ගැලපෙන් නෑගියන එක දුකන්ද සැපත්ද ගලපෙන් නෑගන්නේ දුකාක් ඒ දුක කොහේ දාය අන්තර ගතවෙන්නේ දිට්ටී කොරනේ දුකක් අන්තරගතවෙන් එදකොට ැ හිතග න්නේ ඇුම් තෝොනකොට දැන් ම හොද එකක් තෝරගන්නඩ බැරුුණ මට ගැලපෙන එකක් නෑ කියලා ඒ පෑගානීම ඒ බලන බලන වතාව ඇහෙන් ඇතිවෙන ඒ ඇඇඳම හරිමගක්කරිගන්නේකය බලන බලන වතාව ඇති වනේ දිටියයක් ඇතිවෙනවනේ හැට වෙන ඕනම රපයක එතකොට ඒ ඇඳුම සියපාරක් ඕතෝර තෝර බලනකොට වෙන වෙනම දිට්ටි සියයක් ඇතිවෙනවානි එකම ඇඳුමි සියල්ලුම දිට්ටි කම්මස කතා හම්මාඩි්ිද මිත්ති අධෂ්ටි තනි කර මිත්්‍ය අදෂ්ටි ඔක තේරෙනවාද දිි්චී ගන්නන විභාග පස්සවෙදිිගෙන ගන්න ගත්ට තෙරෙන්නේ එක තමයි බුදුහදුර පෙන්න්නන්නේ මේ උපමාණය රල්ලට ගන්න පස්්ටික වගේලු කම්මස කත හම්මාදීය මනුසකට ඇති හමාන ජීවිත කාලේද. හපොලෝගේ ඇවෙන්නේ මිති්‍යා දෂ්ටි ඇැබයි දෙකේම දයෙන්නමු කල්ද මිස්ති අදෂ්ටය තුළ තියෙන කාරණ හතරයි කම්මස කතා සම්මාධීටය තුළ කාරණ හතරයි. දැන් එතකොට බලමු එතකට අ තෝරනගොට දැන් එකක් බැලුවා ඒක ගැලපෙන්න ඒතකොටම දුකාන්තර ලතටයි ගැලපෙන්න්නේ ගැන ඉතින් තමට ගලපෙන්න දෙවියකුට හොමක් අදාල නෑ ම දව සෝපින් යන්නේ. ගොල්ලන්ට එහමනම් මත්‍ය අදෘෂ්ි ඇතිව වෙන වතවාල් නෑ සොපින් නැතින්න. ැ ඒ ඒ දුකට හේතුවත්තයේ ඉදිට්්‍ය තුළ අන්තරගත ඇදුකට හේතුව මක්කීලලි විවි්ධයි හතු ඇඳුම තෝර්ණ මිනිහානුුවයි මේකවෙන්නේ මං මට ඕන ඇඳුම මේ මේ වගේ සා්පු ලනෑ ඔන්නේ එක හේතුවා ඔන්නක තම හේතුව නැත්න අපි අපි බලාපොරොත්ව න ඇඳුම මේ හදන්ට තේරෙන්නෑ කට්ටිය අවසානිම කක්ද ත ො ොහොමො ඔන්න ලංකාව කඩ කක්ගානය අනික් අඩේට යන්න ගුළතකොට දුට හේතුවත්යෙන දු නැති තැනකුත් යන හ තන් මේ කඩේ නැත්නා අහවල් කඩී ඇත්ති ඉගාවට ඒගේම පාරක්තින දුක නැති කරන ක්‍රමය කුත්තිේ නොවේ නි කඩිට යන ක්‍රමය පඉහර හැයි ත තව හතරත්ති බුුණ නැත්තන ඇඳුම ගැල්පුන්නෑ කියන එක දු දුකතියනවා ඒ දුකට හේතුවම ගත්ද මේකඩේ නෑ ච්චරයි එ දුක නැති තැනක් තියනවා කොයි වෙන කඩයක් තියෙන ඒ දුක නැති තැනට යන්්ඩත් ක්‍රමයක් තින ය යනෝ දෙ හොමහොම ඉිහිල්ලා මේ භාවනා කරන මේ හැටබැනපුු අය කීදනේ ගිහිල්ල තියද හොම ඇඳුම් තෝරන්ද සිංගප්පුූ බැංකෝ මොකද දුක මිත්‍ය කම්මස කතා සම්මාධික්්‍ය ඉදගී මිත්‍ය අදෘෂ්ටී ඔය මංකිවේ පොඩි උදාහරණය ඇඳුම වගේමයි කතා දෙතා ඒත් මිත්‍ය අදෘෂ්ටී ගැ ඔයිටික ගෙවන්න වෙනවාන. කම්මස කරතා හම්මාදීටියහ ඇති වේචිතය හොයන් ඩො බැන. තැ බලම ගම්මස්ස කතරම්මා දීට්‍යය ඔය නම ගන්න පුළුවන් මෙන්න මෙම වවා. එකත් කියා දෙන්නෑ නැතන් ඒ කෙර්චි දේවල් නෙවේ නමුත් නොකෙරක් චිරිෙවල් කියල ගන්නත් දෑ තැන් පෙළක් කෙනෙක් නව උදාරයක් විදට මෙහම. තමන්ගේ අම්ම තාත්තඉන්න අම්මට සාරියක් ගන්න ඕන කියහිතනවා දැන් කඩේකට යනවා එයා ඉති ඒක වරා අච්චර තෝරන්නේ තමන්ගේ ඒ විතර තෝරන්න අම්මට හොඳයි ද නොක්කොම් පිමට ගේ තියෙන එක දැක අම්මට හොඳට ගැලපෙන මට ගලපෙන්නේ බැංකොක් ඉක්ති එක.ඇන්න මිත්්‍ය අදුස්සේතරූපය. කට හැම විටම කම්මස කතා සම්මාධිට්්‍යිය තුළ අම්මහෙච්්‍ය නමේ තියන අල්පිච්ච භාවයමයි. දැ අම්මට අර ගිය හැටිය අම්මට හොඳ මැන්ුව තීරෙනවා කොට අන්නේ හෙම මේ කම්මට හොඳයි කියලා හිතන කොට එතනතියෙ දුකක්කම දුකක්තියනවාඒවනාට ඒ දුකට හේතුව කුත්තියන දුක නැති තැන කුත්තියනවා දුක නැති කරන ්‍රමය කුත්තියන එතනම් නමු ඒටික අන්තර්ගත වෙන්නේ කම්මස ගතා සම්මාධිතය තු මක දේක කුසලයා එම් මිත්‍යා දෘෂ්තිය තුළ ඇතිවෙන දුකෙන් තමයි අකුසලය බිහිවෙන්නේ කම්මස කතා සම්මාධි්‍යය තුළ ඇතිවෙන දුකෙන් තමයි කුසලේ බිහිවෙන්නේ මේ දැනගෙන ඉඩුම් ඇතුව මේ කුසල් යන්නේ ලෝකෝතර සම්මාධීතී තියනය ගන්න වී කුසලය තුළත් එෙන දුක කාන්තර්ගතයි මොකද කුසලේ බිහිකරන දීට්ටය කම්මස කතා සම්මාධියන්ද දැන් අපිට මේ චතුරා සත්තේ දම්මාන් පස්සන අවසාන එකක දැ බුදුහාහමුදුරුව පෙන්න්නනවා එන මේ ඕනම දිට්ටියත් තුළ කාරණ හතර අන්තර්ගතයිය කියලා බෞද්ධය දන ගන්නඩු බුදු හමුදුරුව පෙන්දන දිට්ටිය තුළ ිටියා කිය නික විෂන් එකක් නෙවෙේ එක අතන ඔෝට විෂන් කිය එක විදිටිය කියලගන්න ඒ ඒ මේක් නෙමේ බුදුහාහදුර පෙන්න්නේ. දුකක් අන්තර්ගත වෙලා තියෙන එක දක බැඳිචිකාරණ තුක් දුකට හේතුවකුත් අන්තර්ගත විච්ච ඔය වගේ කාණ්ඩතරා දැ ලෝකෝත්තර සම්මාධිට්්‍යිය තුළ ඒත් දුකක් අන්තර්ගතඇ කියන කම්මස කතා සම්මාධිට්්‍යය වගේම මිත්‍ය දෘෂ්ටිය වර්ගේම දුක කියන කා නමු ලෝකොත්තර සම්මාධිච්චයේ වෙනස තියෙන්නේ දුකට හේතුව සන්හාාවයි. කම්මස්ස කතා සම්මාධදිිච්චයේ දුක තියෙනවා දුකට හේතුව සන්හාාවනෙවෙයි එක වෙන එක ඒක කොහෙන් හැදිත්ත එක දුකට හේතුව තියෙන හැදෙන්නේ කුසල් මුල්ලලින් කම්මස කතා සම්මාධිච් දුකට හේතුව කුසල් මුල්වල නිර්මාණ වෙචචි දෙයක් මිත්‍යාදෂ්ටයේදී තියෙන දුකට හේතුව අකුසල් මුල්ලොලින් නිර්මාණිවෙච්චි දෙයක් ලෝකෝත්තර සම්මාධී තියේදී දුකක් තියෙනවා ඒ දුකේ දුකට හේතුව බුදුහමුදුරුවෝ පෙන්නනි තන්හාවයි. දුකායිතියකාගේ තන්හාාව වෙනකා ගතය දුකා යිතියකාගේ දුකා අයිතියකාගේ දිටිය දු දිටියක් ඇති වෙනවනේ දිිටිය තුළන් කරගත වෙන්නේ තන්නාව දුකට හේතු හන්න එතකොට මේ සංසාර හදිල්ලක් නැතුව සංසාර වීමුක්තියල් ලැබෙනෝගේ ඒ බුදු හාමුරගගේ අවබෝති එඒකට දුකක්තිබිල්ල ඒ දුකට හේතුව එදිටියතු අන්තර්ගත වෙන වනම් දුකට හේතුව තමන්ගේ තහාාවගල එම් දුක නැති තැන්නන තන්නාව නැති තැනත් ඒක දුකට හේතුව දන්නහාාවගල අතරගත වනොත් දුක නැති තැන දිට්ියි අතර්ග වෙනවාමයි. ඒවගේ දුක නැති කරන ක්‍රමය දන්නාව නැතිරන ක්‍රමය අන්තර්ගත වෙනු. දැ ඔන්න ලෝකෝත්තර සම්මාධිට්ී අන්තර්ගතිය මේකට කියනවා ආර්ය සත්්‍යතර. එන කම්ම්‍ය කතා සම්මාධිට්්‍යයේ තියෙන්නේ බොරු හතරා මිත්‍ය අදෂකීතියන්නේ බොරු හතර. තැන් උදාහරණයක් විදිහට ආලාරකාලාම රූපාවචර දෙයාන ලබා ගන්නකොට යා කාමාවචද සියලු සවරූප දුකයි කියලා තේර ලා අවබෝධ වෙලා. එයාගේ දුකට හේතුව තන්හාාවනේ දුකට හේතුව පංච නීවරණ පංච නීවර්ණ දැන දුකනෑ කියල ඉගොල්ලු අවබෝධ කරගත්තා. හිවගේ මේනයි අවබෝධ වෙනවා නන් පංච නීවර්ණ යට පච්චරණ ක්‍රමයත් අවබෝධ වෙනවා මාර්ගී දෙ පංචනීවරණ යට පච්චරණ ක්‍රමය තමයි සමාධි ක්. ඩැ ඒවගේ ගත්ම බදහම දරෝපෙන්න්නවා බදහමදුර අවබෝධ කර ගත්තා සැබහැ දුකට හේතුව බොරු එකක් නෙවීමක. සැබැ දුකට හේතුව. යාලරකාලාම දුකට හේතුව නිීවරණ ගේනකට බුදහමතර පෙන නීවරණ නෙේ නීවරණත් හදන තන්හාාවයි දුකට හේතුව.ැ උපාසක උපාසිකාවන්ගේ තමන්ගේ දුකට හේතුවම් කල්ද තමන්ගේ ම අකුසල් මුල්ලොලින් හසපු මොගක්කාර බොරුව. ඒකනර සාප්පු සවාරයන්නේ දුග හින්දන්න බුදුහාමුදුලෝ දීපු කුසල් කරනන් අමිෂ පින්කංහ දුකට හේතුව කුසල් මුල්ලෝින් හදවා න පින්ගම කරගණඩ බැරුුණා අගුසල් මුල්ලී ඒ හම මයි කුසලයා කුස ලබේදවෙන්න මෙතන දුකේ ස්වරූපයන දිිට්ටිය අනු දුක අන්තර්ගත දිට්ිය තුළයි දැන් එක තේරුම් ගන්නවා. දැන් මෙතනින් එහා තියනටික ඉතා වැදගත්වෙනවා. මේ කානුව තමයි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ත්‍රාවකයකට අන්ඩ පුළුවන්ද බැරිදි කියලා තීන්ඩුවන්න. බුදුහාමුදුරුවෝ පෙන්න්නනවානේ සැබැහෑ. දුකක්තිබිලා ඒ දුකට සැබැහැහේතුව තන්හාාව කියල්ලා අන්තර්ගත දිට්ටියක් එනවනම් ඒ ලෝකෝත්තර සම්මාධි්ටය. එතකොට එතන තියෙන්නේ දුකත්තියනවන දුක ැති තනත් දිටියා අනිවාරයෙන් අන්තර්ගතයි. එතන තියන නිවන දුක නැතිතැන නිවනයි. අංසාර විමුක්තියයි. නැතිකන්න මාර්ගයේ ආර්යෂ්ටාංග මාර්ගය වැඩීමයි. දෙැන් ඒක මේගේ එන හතරවෙනිකාරණය බුදුහාමුදුරුව වැදගච්වොට සල්කනවා. දැ බුදුහාමුදුරුවෝ ස්ත බුදුහාමුදුරුවෝ මේ සත්‍යය අවබෝධ කරගත්තන එන බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රෘ විදියට බුදුහාමුදුරුව අවබෝධ කරගත්තය ධර්මය විශ්වාසය කරලා ගිහි හුව පැවිදි ශාවකයෙකුට කරන්න කියන්නේ මේකේ දුක වෙනස් කරන්න බෑ දිට්ටිය දිට්ටියය වෙනස් කරන්න බැල්නිකම් දිිට්ටිය දුකටැමකා කරන්න බෑ දුකට හේතුව ගන්නේ එක රතීතියෙන් ආපු ඉදිහකට ගන්නවා නිසා ඒක වෙනස් කරන්න බැඩ් දුක නැති තැන කියන්නේ එක දිිට්ිය තුළ අන්තර්ගතය වෙනස් කරන්න බෑ නමුත් මේ අවසානක ගත්ත අවසාන මාර්ගය වෙනස් කරලාඒ මාර්ගය බුදුහාමුදුරුවෝ කියන විදිහට ඒ මාර්ගය තුළ අන්තරගත ත තන්නාවේ වැජවීම ආ කරනව නං අන්න තමන් ඉන්නේ කම්මස්ස කතා සම්මාධිත්‍යය ඉන්දල මේක කරෙ ෝන මි්‍ය දිි්ි ඉදල මේ කරන්න බැ කියයන. කම්මස කතා සම්මාධීට්්‍යියය ඉඳලා ඔය දුක දුක නැති කරන මාර්ගයේ බුදු හාමුදුරුව පෙන්නෙන හතරවෙනි ආරි සත්්‍යය හරියට සකස්කරගෙන ගියෝල් එකට ගෙන වඩනවා කියලා ඒ වැඩීම තමයි නිවන් මාර්ගී. එන හතරවෙනි ආය සත්්‍යය තමයි. සම්මා දිිට්ටි සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ස සම්මාජීව, සම්මාවායාම සම්මාශත්තිය සම්මා සමාධකයන්. නමුත් ශාවකයට දීයෝක සම්මාධීතියන්නෙවෙයි. දුක සහිත දිිට්‍යිය කිය කියන්න කම්මස්ස කතා අම්මා දිිට්්‍යියෝ මිත්්‍යය දුස්්තිය. එන එකෙන් ඇතිවන සංකල්පනා සම්මා සංකප් දීන ශ්‍රාවගේ නෑ. ය කියල විශවාසගන්න න යාගි තියන බොරුව නොදන්නගම්ම. එන අපිට දුකක් හදන දුගට බොරු හේතුවක් තියන මාර්ග්‍යයක්තිය නොයි මාර්ගය තමයි දිිත්්ති සංකප්ප වාචාකම්මන්තා ජීව ආයාම සති සමාගී නිවන් දකිට ඕන නම් අ දිී්‍යයේ අනිකව වෙන කරන්න යන්න හොඳ නෑගිල බුදුහන්ද්‍රයක කරන්න බෑස්රාවගේකුට රිචිය අවබෝධ කරගන්න බෑ ද මේ වෙනස් කරන්නති නකාංගයි මාර්ගය වෙනස් කරන්න. එම් ඔය ආර්යෂ්ඨාක මාර්ගයේ අංග කියන්න ඇත්තටම ඩිට්ටිය තුළ අන්තර්ගත කාරුණා ධතරේ අවසානක එලියට අරගත්ත එක. මේක නොදන්නයට භාවනාගරා කියලා මුලාවට වැටෙන්ට පුළුවන් එක එක කියන බොරු හක්කෝ එදැ ඕන තරන් කියන්නේ නිවා තෝවාෙන්ද සම්මාධිත්්‍ය ලබන්න නම් බණහණඩ ඕන ඒහි මුලාවෙෙනවා කියන එක ධර්මය මුලා කරගෙන හනේ මුලාවෙෙන. බණහනෝ රම්ම අදිිත්්තී ලබන්න. චතුරයි ත්තේ ගැන දන්නගෙන දේ බන කියන්නේකු. ඕ ගීහෝ කරන්න ඒහෝ කාලයක් ෝවා කරලා ඉට වසේ හම් හරේ දිහ දුරේදදි පෙරෝගන හර ධර්ම විකෘති කරගර රට පුරා ඇදින ගිහි අමයි ඒ බොරුව කරේ ටික්කල්ල යනකට ඒ බොරුව සිවරුදාගන කර පටන්ගත ගිහිකාන්නම මේ මොක මේම බොරු කාරය විහිවෙන්දම කල්ද අර පණ්ඩිතම කැම්පත් සොලින් ඉගනගන අර විතක්ක විචාර ඔල දන්හාාව ලැක්්ගම ඇතිුවෙන බොරුව. ගැ කොට බණහනකවන්ගෙන් නො බුදුහන්දුරෝ දීපයක පිළිගන්න නැතුව වෙද දෙයක්ින් කොහොන තුවා ඇදකොට ඒක කිය ඉනිහයා න රාස්ත්‍ර බුදුහගුර නිවින් එහෙම ඒ කාසේ ඇවිදල ඇවි අන්ිමට භාාවනරන්න ේනවා. වැටෙන්නේ අමාරගී තමයි අර බොරු එදා නිඳල කරපු මිත්‍යා දුෘෂතිික වැදටික ඒවෑ විපාගට අන්නාවටහු වෙලා කරපු මෝඩ කන්්ටික ෙවන්න වෙනවා මේක ඇතුලේ. දැඟෝග දැනගෙන ඉන්දෝන එමනම් මේ ආර්්‍යෂ්ඨාංක මාර්ගය කියන්න වෙන දෙයක් නෙමේ චතුරාය ශත්්‍යයේ තියෙන මාර්ගය දුක නැතිගන්න සත්න මාර්ගය එලියට අරගන්න ඒකන මෙ මිනිකුට කරන්න පුළුවන්. ඒක අරගනයේ ඒ මාර්ග තුළින් පෙන්න්න නොබු දුහාමුදුරුවෝ ඔය තන්නාව දැ තන්හා දිට්‍යිය තුළන අන්තර්ගත දිය තුළ තන්හා අන්තර්ගත ගුණාම ඒ දිට්ට තන්හාාවේ උුණුසුම් මාරහාංකල්පනාවලට බලපානවා ඒ වගේ වාචාවල්ට බලපානවා කම්මන්තෝක බලපානු ආජීවෝලට බලපානු. එනම් තන්හාාවක් සම්බන්ධයක් තියෙනවා ඔය ආර්යෂ්ටාන් වාර්ගය අංග පහක් මොනවන්ද. දිට්ටි සංකප්ප වාචාකම්මන්සාජී. ආර්ෂ්ටංගමාර්ගේ වඩනවා කියන්නන්නේ ෙනම්. ඔය තන්හාාවේ බලපෑමට නතුවෙච්චි අංගහලින් තන්හාාවවි වච්කිරීමයි. ඇ වාචාවල තන්හාාවට නැතුවෙච්චි තැනද තන්හාාවේ බලපෑමට ලක්වෙෙච්චි වාචා වචනය. තන්හාාවේ බලපෑමට ලක් නොවනම් බදු හාමුදුුවෝකය නොසම්මාවචචා.නි නිවනතින දහාාව නැතිකිරීමන්නේ දුකට සංසාර සත්්‍ය හේතුය යද පන්හාාව නම් එ තන්හාාව තමන්ගේ ජීව ක්‍රියාවලිය තුළ මේ සංසාර පැවැත්ම තුළ දිටරේරෙන් නෑන අපිට දිට්්‍යතේරෙන් නැත්නතරාවකයට තහාාව ලගෙන ැටිකක්. ප්‍රායෝග ජීවිතය භෞ භවිතික ක්‍රියාකාරකං එ තන්හාාව ලගින තැන් ටික තමයි ආර්යෂ්ටාංග මාර්ග පැහැදිලි කරන්න. දැන් ඊට වස්සේ තම සමන් ඒ ක්‍රියාකාරිීත්‍යය තුළ අතන්හාාවේ බලපෑමි ඉවච්චිරීමට කියනවා ආර්්‍යෂ්ඨාංග මාර්ග වැඩීමගලක බණහල කරන්න පුළුව එක නෙේ බනහාලා මේක ඉවච්චන හැටි ඉගෙන ගන්න පුළුවන්. ඒක වෙනම කතාව එ බනහන්ඩ කියලලා බුදුහාමුදුර පෙන්ධර්මය හන්ද අහන්න මොකටද මෙ තන්හා ඉවච්චන්න ක්‍රමේ ඉගෙන ගන්න.හලා විත ඉගෙන ගන්න විතරක් ඉන්න මනුසේ යම ගන්ද ඉගෙන ගන්නේ විතරම් මිනිය මනුසය ඉගෙන ගත්ත එකට උදව්වෙච්ච අර විතක්ක විාරෝල තන්හාාව ලගින මනුසෙක් වන්න මේ තික බදහාමුදුල පෙන්නෙනවා අහන්ඩ බණ සුනාත ධාරේත මතක තියන්න චරාත්ත හැසිරෙන් පර්තමානයේ මගක් අය සෝවාන්ෙන්ට යන්නේ ඕකෙන් කෑලි දෙකක් අල්ලගන සුනාත ධාරේත මොකද කෙස් පැල්හනකංකල්පනාගරනවා. මේ අරකයි අරක මේකයි එක කියෝනු සුනාට ධාරයත චරාතනය. අහපු බන හැසිරෙන්ට බනක් නෑ දැන් මතකති යහගන්න නිවන්දකිින් ගියෝන් පැවිදිී ඕනම ක්‍රාවගේ සුනාත ධාරයද චරාර්ථ. එහ හැසිරීම පුරුදු කරන්න බැරිදියා ගහන්ඩේ පා වැඩන්න හලා පනයනග ඇව කියල වැඩක්න්නේ. හම හම කර මගක්ද පුරදු කරන්න ැරිදේවල් ලහනය එක ඒක ධර බදුහමදරගේ දරමයට අදාලනේ නිවන් මාර්ගය නෙවෙයි ඒක ඒ රසාර අතන මාර්ගය එන අපි දැන් වෙලාව ගිහිල්ලතියනෙ හින්ද අපි මේ දේශනා මෙතනින් අවසාන කරනවා දැන් ඒගාට මතක තියා ගන්න ඒගව දේශනාද පැදිලි කරන්න මොකක්ද ආර්යස්ටැග මාර්ගය කියලා අමතක කරන්න බෑ දික්ිය තුල තියන එකක් එලිියට ගත්සා. මොකද අපිට දිිට්්‍යිය තුළ අන්තර්ගත වෙන කාරණා හතර බුදු හමුදුරෝපෙන දු දුකට හේතුව දු දුක නැතිකන මාර්ගි. මේක මුල් කාරණා තුනක ශ්‍රාවකයට ගනු දෙෙනු කරන්නඩ බෑ. මෙතැනනමුත් හතරවෙනි කාරණය ශ්‍රාවකය වෙනස් වෙන කොට වෙනස් කරන ගොට බුදු හමුදුරුකියයන විදිහයට ඉස්සෙල්ලාම දුක නැති තැනත් වෙනස් වෙනවා. දු නැති දුකට හේතුවත්ම වෙනස් වෙනවා තහාව නහේතුව දහාවේ එෙන අඩුවීම් වෙනවා. එනම් දුකක් නැතු යනු. මේනම් මේ අවසානක එක එළියට ගත්තම චතුරාය සත්්‍යය සත්තය අන්තර්ගතවෙන්නේ දිට්්‍යිය ළ තුළ තියෙන කරුණුහතරෙන් හතර අවසානකාරණය තමයි ඔය ආර්යෂ්ඨාංග මාර්ගයේ කියලා බදු හාමුදුරුව පෙන්ඩන දී. ැ විභාගරහතිය ගණ්ඩ විභාග පාස් පෙන්ඩ දීපි කර ෙවේ දමතමන්ගේ ඔය නැහැදිකි දදික්කිය තුළ අන්තර්ගත කරුණු වටක්මි. ඒක එහෙම දැනග නෙඕනෑ ඔය භාවනා කරන්න නැ අපි අදදවස දේශනාවම අවසාන කරනු අපි ආර්ෙෂ්ටංග මාර්ගේ වැඩෙනවා කියන එක නැවත මතක් කරන එක ඉගා දේශනාද කරන්න බලාපොරොත්තු වවා හැම දෙනනාටම තෙරුවන් කරණ.